සියලුම රාජ ආයතන ආවරණය වන පරිදි අදාළ විශේෂ විගණනය ආරම්භ කොට තිබෙනවා. එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුරුන්ද සොයා ගැනීමට අදාළ තොරතුරු පරීක්ෂාවද ආරම්භ කොට ඇති බවයි විගණකාධිපතිවරයා පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන්වහු අස්ථානගත වී ඇති අතර ඊට මෝටර් රථ 679ක් සහ යතුරු පැති 1115ක් ඇතුළත්. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්, තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45ක් අතුරුදන්වහු අස්ථානගතවහු ඇති බව විගණන විමර්ශනවලදී හෙළිදරව් වී ඇති බවයි විගණකාධිපතිවරයා පවසන්නේ. මේ අතර රටබිරුවන්ට වාහන බල පත්‍ර 1077ක් ලබා දීමේදීද අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා.